එක කතා කරාම පළක් ක්‍රීඩකයෝ එක කතා කරාම ඔහුනු පිළිගන්නවා මේක වෙන්න ඕනේ කියලා. නමුත් ඔහු ආපස්සට හැරිලා කියන්නේ මහේල හෝ සංගක්කාර කවුරුත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් පස්සට යන්න කැමති නැත්නම් අපි කොහොමද මැදට එක්කෙනෙක් දාන්නේ කියලා. ඉතින් මං හිතන්නේ මේක නම් අද ප්‍රශ්නේ මහේලයි සංගක්කාරගේ පෞද්ගලික දක්ෂතා මට්ටමින් ඉහළටම ගිහිල්ලා තියෙනවා. ඔහුගේ ඔහුගේ දක්ෂතාවකින් ඉහළම තලයට ගිහින් තියෙනවා. දැන් ඔහුගේ වගකීමක් තියෙනවා මේ රට වෙනුවෙන් ඒ කැපවීම කරන්න. අපි දැක්ක සංගක්කාර ඒක කරන, අපි දැක්ක මහේල එක තරගයකදී නම්බර පහට ගිහිල්ලා කරන. මං හිතනවා මේක අපි ඔවුන්ට තේරුම් කරන්න ඕනේ. මේක අපිට ගහලා බැනලා කියන්න බෑ. හැබැයි ඒගොල්ලෝ දැන් පරිණත ක්‍රීඩකයෝ. ඔහුන් දැන් ඒ අවස්ථාව නම්බර හතර කියන ස්ථානය හැදලා ඒ දෙන්න දෙපැත්තෙන් ඉඳන් මේ තරුණ ක්‍රීඩකයෙක් ගෙනල්ලා හදන්න අවස්ථාවක් දෙන්න ඕන. ඒක වෙන්න පුළුවන් චාමරසිල්ල, ඒක වෙන්න පුළුවන් චන්දිමාල්, ඒක වෙන්න පුළුවන් තිරිමාන්න, ඒක වෙන්න පුළුවන් තිලාන්සම, ඒ ඕනේ ක්‍රීඩකෙක්. හැබැයි ඔවුන්ට සමාන අවස්ථා දීලා මොහොන් අර අපි පොඩි කාලේ ඉන්නකොට අපර අරවින්ද අයියලා පැත්තෙන් ගැහුවා, අර්ජුන අය හිටියා, රොෂාන් අයියා හිටියා, හෂාන් අය හිටියා. ඒ ඒ කටයුත්ත කරන්න දැන් මං හිතන්නේ කාලය ඇවිල්ලා තියෙනවා. සංගක්කාරගේ මහේලගේ තව අවුරුදු කිහිපය තියෙන ඊළඟ ලෝකෝසලාවට මං හිතන්නේ ඔවුන් දෙදෙනාගේ ක්‍රීඩකයෝ වශයෙන් ඔවුන්ගේ වගකීම මේ ක්‍රීඩකයෝ දෙන්න හදන එක. විශේෂයෙන් මේ පහුගිය ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා එක්දින තරගාවලිය පිළිබඳව අපිට තවත් විචාරයක් තියෙනවා, විශ්ලේෂණයක් තියෙනවා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රන්තුන් මහත්මයාගෙන්. අපි දැන් ඒ විශ්ලේෂණය මොකක්ද කියලා බලමු. අවසාන තනිදින තරගයේදී බලපුවාම ඔස්ට්‍රේලියානු කණ්ඩායම අලුතෙන් ක්‍රීඩකයන් කීප දෙනෙක් ඇතුළත් කරා. කඩලු ලබාගත් පළපුරුදු ක්‍රීඩකයන්ට විවේකයක් ලබලා දීලා නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබලා දුන්නා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ තරගාවලිය ජයග්‍රහණය කරපු නිසා අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබලා දීලා මේ තරුණ ක්‍රීඩකයන් ඉදිරියේදී ආදේශ කරගන්න පුළුවන් තත්ත්වයකට පත් කරගන්න තමයි ඒගොල්ලන්ට අවශ්‍යතාව වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කළා. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අවස්ථාව ලබලා දුන්න වෙලේ ලකුණු 211කට නවත්තන්න මම හිතන්නේ තාමත් හොඳ පන්දු ඇවිීමක් කරා. විශේෂම ලසිත් මාලිංගගේ ත්‍රිත්වය, කඩු ත්‍රිත්වය ගැන කතා කරන්න ඕනේ. ලෝකයේ පළවෙනි ක්‍රීඩකයා වෙලා තියෙන ලසිත් මාලිංග කඩු ත්‍රිත්ව තුනක් ලබා ගත්ත ඉතින් ඒක ඉතාමත් ලොකු ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පිළට. ශ්‍රී ලංකා පිළ කඩලු තුනක් දැවී ගියා ආරම්භයේදීම. නමුත් චාමරසිල්ලා සහ මහේල ජයවර්ධනගේ සම්බන්ධතාවය ඉතාමත් වටිනවා කණ්ඩායමට. මොකද චාමර ලකුණු අතර හිටපු නැති ක්‍රීඩකෙක්. ඊයේ චාමර ක්‍රියාවිච්චේ ආකාරය දිහා බලපුවම ඉතාමත් ඕනකමකින් පන්දුවට පහර දීමේ අපි දැක්කා. අපි ඒකට කියනවා පොසිටිව් ඇටිටියුඩ් එකක් ඊයේ පිටිකරුවෙක් හැටියට යොමු වුණා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් බලපුවම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවීමේ ඊයේ ඉතාමත් දුර්වල තත්ත්වයක තිබුණා. ඒකට පින්නෙනුත් බාධා තියෙන ඇති. නමුත් මම දකින දෙයක් තමයි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එල් එකට පන්දු යවීම නැති හින්දා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට තරම් ලොකු තර්ජනයක් එල්ල කරන්න බැරි වුණේ. මම හිතනවා ශ්‍රී ලංකා පිළට තිබුණා මේ තරගයේදී විශේෂයෙන්ම තරගාවලිය පරාජය වෙලා තිබුණ හින්දා අලුත් ක්‍රීඩකයෝ කීප දෙනෙක් නැවතවරක් කණ්ඩායමට කැඳවල අලුත් ක්‍රීඩකයන් අවස්ථාව ලැබලා තියලා ඉදිරි අනාගතය ගැන ඇයි හිතුවේ නැත්තේ කියන එක මට ලොකු ප්‍රශ්නයක්. මොකද හිතන්නේ සංජන තරමතර මහත්මයා මේ පොඩි පොඩි මේ අපේ ප්‍රශ්න ගැටලු මත තියෙන අපි සාකච්ඡා අතරතුරේදී මේ දැන් අපිට ටෙස්ට් තරගාවලියත් ඉතාමත්ම නොබෝ දිනකින් ආරම්භ වෙනවා. දිනේෂ් චන්දිමාල් පිළිබඳ මේ වැඩිපුර කතා වෙනවා. මම දැක්ක මේ පසුගිය සතියේ පත්තරයකට ලියවලා තියෙනවා මේ සමායන මේ නම් ගන්න කියන චාමර සිල්වාට නිදහසේ සෙල්ලම් කරන්න පස්සේ තරගය ලැබුණා. නෝ දිනේෂ් චන්දිමාල්ට නිදහසේ සෙල්ලම්. ඒක තරගාවලියේ හතර වෙනි තරගය වෙනකොට ශ්‍රී ලංකා තරගාවලියේ පරාජයට පත්ලා අවසන්. පස්සේ තරංගයේ කොහොමත් එකයි. ඒ කියන්නේ අපි කියන්නේ කොහොමත් එකයි. ඒක දිනුවත් අපි තරංගාවලිය දිනන්න බෑ, තරදුනත් එකයි. මොකද එතකොට අර ප්‍රෙෂර් කියන පීඩනය කියන එක නැහැ. හැබැයි ඒ තරංගයේ දිනේෂ් චන්දිමාල්ට හම්බුනේ නැහැ කියලා කතාවක් තියෙනවා. මොකද මේ ගැන කියන්නේ? ඔව් දැන් මමදි කියපු තැනට ආයෙන්න වෙනවා. මොකද තරංගාවලියක් මැදදී කණ්ඩායම වෙනස් කිරීම සිද්ධ නැහැ. මේ ප්‍රථමාර්ථ තමයි අපි දැක්කේ මේ තරංග පහකින් සමන්විත සංචාරකෙදී මේ තුන්වෙනි තරංගෙදී කණ්ඩායම වෙනසක් සිදු කරනවා. ඒක තමයි මුලදිත් අපි කිව්වේ සුනිල් මේ තේරෙන කමිටුව මේක වගේ කියන්න ඕනේ. තේරෙන කමිටුව කරන දේවල් තේරෙන කමිටුව නිතර කණ්ඩායම තුළට ඇඟිලි ගහන කණ්ඩායමේ ආධිපත්‍ය
ඕන් ඕනට වඩා පතුරුන බවක් තමයි දකින්න වෙන්නේ. උදාහරණයක් ඇරිට ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ළඟදී එංගලන්තේ සංචාරය කළා. ඒ සංචාරය තුළ මට දැනගන්න ලැබිච්ච දේවල් වල හැටියට ඒ කණ්ඩායමේ තිය ප්‍රමුඛරුවෙක්. එතකොට මං හිතන්නේ නායකයෙක් හිටියා. ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් නෙවෙයි කණ්ඩායම තරඟෙන් තරඟයට කණ්ඩායම නම් කරලා තියෙන්නේ. කණ්ඩායම කළමනාකරණය හැටියට ගියත් තේරෙන කමට සමාජිකේ අමාරට ඔහුත් දන්නේ කොළඹින් තමයි මේ යන්නේ මේ තරඟයට ආයලා අවදාන්න ආයල කණ්ඩායම උදන්නක ඉතින් මේකදී බරපතල විදිහට වර්ධි ඒ සංචාරය තුළ සිද්ධ වෙලා තියෙනවා මෙහි නායකය හැටියට ගියේ කෞෂා සිල්වා වර්ධි විදිහට හඳුන්වන්නේ මේ තේරිමල කෞෂා සිල්වා තමයි ඒ කණ්ඩායමේ නායකය හැටියට ගියේ තරඟාවලිය මැදදී තේරෙන කමතේ කියන අවුට ඔහුනේ නායකයා කියලා එක් දින තරඟවලදී වෙනත් ක්‍රීඩකෙක්ට නායකත්වය බාර ගන්න කියලා කිව්වා. තරණ ක්‍රීඩකයට අවසානයේදී නාතවරක් කෞෂා සිල්වාට නායකත්වය දරන්න කියලා ඔහු කඳුළු රැකීමේ කාර්යාලයෙන් ඉවත් කළා. ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකෙක් මෙහෙන් යවපු තව ක්‍රීඩකෙක් කඳුළු රැකීමේ කාර්යය දිගටම කෙරුවා. කෞෂා සිල්වා ශ්‍රී ලංකාවේ ඒ වෙනුවට ඒ සංචාරය අංකයේ කඳුළු රැකීමේ ඔහු පන්දු රකින්න කැටියට ක්‍රීඩා කරද්දි දිගින් දිගටම අපාතයට වෙච්ච තව ක්‍රීඩකේ කඩුව රකින්න හැටියට දිගටම තරඟ වලට ක්‍රීඩා කරනවා. ඉතින් අපිට තේරුම් ගන්න බෑ ඇයි තේරීම් කමිටුව මේ එක් එක් ක්‍රීඩකයන්ට එක එක හන්දියෙන් බෙදන්නේ කියලා. ඒක තමයි නවතින්නේ. මොකද අපි දන්නා මේ ක්‍රීඩක අතර තියෙන කතාව මම කියන්නේ 20යි 20 ක්‍රිකට් තරඟවල තියෙනවානේ. ඒ වගේ 50යි 50 එක්දින තරංග නමුත් පනායි තමත් තේරින් කමට සමාජික ඉන්නවා කියලා. ඔය විශ්වාස කරන්න පුළුවන් සාමාන්‍ය විශේෂ තරංග ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයෝනේ. පනායි පනා තරංග ක්‍රීඩා කරන්නේ සමහර ක්‍රීඩකයෝ සමහර තේරින් කමට ඉන්නේ දරින්. ඉතින් ඒක මම හිතන්නේ ප්‍රසිද්ධ කතාවක්. මේ පනායි පනා කියන්නේ මොකද්ද කියලා කල්යාමදී සමහරලාට හැමෝටම අපි අවබෝධ වෙයි. අවශ්‍ය වුණාද මේ අපේ මේ සංවාදයේ මේ හරි රසවත් මං හිතන්නේ මොකද මේ අද තමයි අපි ඉන්සයිට් කතා කරන්නේ ඇත්තම කියනවා මේ සංජීව මේ මහත්මයා කියපු අදහස වැරදි විදිහට තේරුම් ගත්තා කියලා අපේ ප්‍රේක්ෂකයෙක් කතා කළා ඇත්තම ඔබට තේරුණේ මොන විදිහටද නෑ මං හිතන්නේ අපිට ඒක ඇත්තම ගැටයුත්ත වෙන්නේ දැන් සංජීව අපිට ලස්සන පැවිලි කියලා දුන්නා ඒක මේ කිව්වා වගේ මාවිනම් අපේ බැටින් කෝච් පිටිකරවටින්න පුහුණු කරුවා ඔය සංචාරයක් ඉවරනකම් අපිට එළියට දාලා තියන්න බෑ අපි ඒ මොකද්ද තියෙන්නේ මොකද්ද අඩුපාඩුව ඔහුගේ මානසිකත්වයද ඔහුගේ ටෙක්නික් එකේ අඩුපාඩුවද මොකද්ද කියන එක හොයාගන්න බැටින් කෝච් එකේ ළමයා තියන්න ඕනේ ඉතින් මං හිතන්නේ අවස්ථාව වැරද්දා කියලා ඔහු ඒක හොඳින් අවබෝධ කරලා දුන්නා සුජීව කලුතරින් ඔබට අවස්ථාව අපේ සංවාදයේ සමග එකතු වෙන්න. හරි. සුජීව කලුතරින් ඔබට අවස්ථාව. නෑ. දැන් තමයි කියන්නේ සංජීව නඳුන් මහත්තයාගේ අපිට වැඩි දේ තේරුම් ගන්න පිටේ එකක් කියන්නම වෙලා ආයේ. මට කියන්නේ පහම තියෙන මේ බලන්න නෑ අපේ ආරම්භ පිටකරව දෙන්න අඩු ලොකු සංඛ්‍යාවට දෙවිලා ගියාට පස්සේ. මේ අපේ ඊළඟ अवसान පන්වදී වෙනවාම උනේ ලකුණු සංඛ්‍යාව මාර්ගණය ආවේ පිටිවරු දෙවිල ගියත් නැතත් මේ අපේ වෙලා තියෙන අපේ පිටිවරු කියන්නේ දෙවිල ගියද පස්සේ සාමයෙන් ලකුණු ගන්න මම සාමාන්‍ය ඕවර් ලෝඩ් එක ලකුණු නැත්තම් දෙකයි එතකොට අපිට ලකුණු හම් දෙන්නේ පිටිවරු දෙවිල ගියද පස්සේ ඊළඟ මිටට ගාම ගොඩක් පිටිනේකට මොන දෙයක් දෙන්න ඕන පන් ලෝර අඩුයි දෙකෙන් ලකුණු ගන්න වෙනවා දෙවිල යනවා අලවත් විදියට මොනවා දැකේ උඹා පේපන් නැහැ මම ඒක තමයි කියන්න තියෙන්නේ ඉතමත් නැසුදි ප්‍රශ්නේ ඇහුවේ සංජීව රන්තුංග මහත්මයා එනමුත් මම මේ රන්ජන් පරණතර මහත්මයා මේ ගොඩක් මේ සංඛ්‍යා ලේඛනත් එක්ක ඉන්නවා මේ එහෙම දෙයක් ක්‍රිකට් වල මේ පසුගිය කාලේදී ඔබ දැක්කද ඒ කියන්නේ මැද පෙරපිටි කරුව හිමින් හිමින් ගහලා අන්තිමට
එනවා මේ අවුට් වෙනවා ඉක්මන දැවි යන මේ ඒක තමයි අදහස් කළේ මෙතනදී ඒ මහත්මයා කියපු කාරණේදී සමහර පැහැදිලි වෙන්නේ ආරම්භක ප්‍රතිකාරය දෙන්න දැවිලා ගියාම ගොඩක් වෙලාවට ඊළඟට සඳර පාර දෙන්නේ ඉන්නේ මහල සහ සංගම්කර ඕන් දෙදෙනාට මනසේ වැඩ කරන කාර්යයක් තියෙනවා මම අර කිව්වේ මැද පෙළ ස්ථාවරත්වයක් නැතිකම එතකොට ඒ දෙන්නගේ ඔළුවේ වැඩ කරන්නේ ඉක්මනින් කඩු දෙකක් දීලා දෙනවා අපි දෙන්නගේ කඩු දෙක ආරක්ෂා කරගත යුතුයි අදුගාමේ පන්දුවර 25ක්වත් යනකම් අපි දෙන්න කඩුල්ලේ ඉන්න ඕනේ කියලා. ඒක ඔළුවේ වැඩ කරද්දී කඩුල්ල රැක ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම ලකුණු රැස් කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මම දැන් මානසික ඒ දෙන්නට පීඩනයක් වැඩි මැද පෙළ ගැන විශ්වාසනීයත්වයක් නැති වෙනවා. ඉතින් එතනින් එහාට තමයි අපි ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟ ලෝක කුසලාන තරගාවලිය ගැන අපි අවධානය යොමු කරනවා නම් දැන් ඉඳලාම අපේ මැද පෙළ අපි ඔය අංක 5 පසු වෙන පිටිකරුව ගැන මීට වඩා වැඩි අවධානකින් ඒ කියන්නේ අපේ පිටිකර ලයිස්තුව සංවිධානය වගේ වෙනස් කිරීමට අවශ්‍ය නම් එහෙනම් දිනේෂ් චන්දිමාල්ලාගේ ක්‍රීඩකේ අංක 3 ක්‍රීඩා කරලා මහේල සංගක්කාර අංක 4 5ට යෙදුවොත් සමහර විට ඒ අතරේ තියෙන සාවරත්වය මම හිතන්නේ මීට වඩා හොඳ වෙන්නත් පුළුවන් ඉතින් මම හිතන්නේ එවැනි වෙනස් කිරීම පිළිබඳව අනාගතයේදී අපිට සලකා බලන්න සිද්ධ වෙයි බොහෝ විට මේ සංජය රතුමහත්මයා ඔබ මට කෙටි උත්තරයක් දෙන්න මේ ප්‍රේක්ෂක ලංකාවේ ප්‍රේක්ෂක හරි පුදුමයි ඒ වගේම තමයි හරි උසස් විදියට මේ ක්‍රිකට් ක්‍රීඩාව රස විඳින හැම බෝලයක් ගන්න නරඹනවා හැම පන්දුවක් ගන්න නරඹනවා හැම කඩුලක් ගන්න නරඹනවා ඒක නිසා සමහරවිට හොඳේ ප්‍රශ්න තියෙන්න පුළුවන් මොකද කියන්නේ අපි ප්‍රේක්ෂකයෝ ගැන ඔවුන්ගේ මට්ටම සහ ක්‍රිකට් දැනුම පිළිබඳ මම හිතන්නේ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ගැන කිව්වොත් මම හිතන්නේ සමහර ක්‍රීඩකවන්ටත් වඩා ඉහළින් හිතනවා හරි වඩා ඉදිරියෙන් මට අවස්ථාවක් දෙන්න මහරගමෙන් ලැබෙන්න ලැබෙන්න ඔබ තමයි මේ අවස්ථාව මම මේ විද්‍යුත් මණ්ඩලයට කියන්න කැමතියි දැන් මම ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයෙක් විදිහට බලාගෙන ඉන්නේ මම දකින්න ලොකුම දුර්වලතාවය තමයි අපේ අර ටීම් එෆර්ට් එක කියන එක දැන් නැහැ මොකද මම ඒක දකින්න නායකත්වයේ දකින්න දුර්වලතාවයක් ඉතින් මොකද ගොඩක් අවස්ථාවල අපි සංගප්කාරාදී පහේලගෙන හරි දැක්කොත් ඒ දෙක ඒක ඒ දෙන්නගේ තිබ්බන් එකම ටීම් එක එකට තියාගන්න පුළුවන් ටීම් එෆර්ට් එක ජයසුන් දිනුනා ඒ ටීම් එෆර්ට් කියන එක දෙපාර්ට් එක ක්‍රිටිෂන්ස් ගන්න එක දැන් මම දැන් දකින්න අපි ක්‍රීඩේ ගොඩක් කරලා උදකලා විදිහට වෙල්ලම් කරනවා සාමාන්‍ය අපි ෆීල්ඩ් එක යන්නේ මිස් ෆීල්ඩ් එකක් වුණත් එතනදි කැප්ටන් හැසිරෙන ආකාරය කවදාවත් ප්ලේයර්ව මොටිවේට් වෙන්නේ නැහැ ආයිම තේ ප්ලේයර් නිකන් ලෙට් ඩවුන් එකක් දැක්කම මම දකින්නේ අද ප්‍රසන්ටේෂන් එක කරන ස්ට්‍රැටජි විදිහට උත්තරයක් දෙනවා මම දැන් දකින්නේ මොකද නායකයෙක් වුණාම තමන්ගේ ටීම් එක ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ එයාගේ කතා කරන විදිහත් එයාගේ පර්සනලිටි හැම දෙයකින් එහෙම නැති අවස්ථාවෙන් බේරෙන විතරක් උත්තරයක් දෙනවා ඒ වගේ තත්ත්වයක් නිසා තමයි අපි අපේ අපේ ෆුල් ටීම් එක කියන්නේ ටීම් එෆර්ට් එක කියන එක ගිලිලා උදකලා කීකේ විදිහට සෙල්ලම් කරනක තමයි මම දකින හොඳ නායකයෙකුගේ ලක්ෂණ ඇවිල්ලා හොඳ නායකයෙක් නම් දිල්ෂාන් කිව්වා වගේ තමන්ගේ කණ්ඩායම ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් වෙනවානේ ආරක්ෂා කරන්න බලන්න කොයි වෙලෙත් ක්‍රීඩකයන්ගේ පැත්ත ගන්න පුළුවන් වෙනවානේ තීරණ ගන්න ඕනේ කණ්ඩායමට හොඳම දේ මොකද්ද කියලා තීරණය තමයි ගන්න ඕනේ හැබැයි නායකයෙන් නායකයට ඒක වෙනස් වෙනවා පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා අපි දකින අන්තිම මේක වෙලා තියෙන අන්තිමට අපේ හිටිය නායකයා සංගගේ පර්සනාලිටි එකයි දිල්ෂාන්ගේ පර්සනාලිටි එකයි හාත් පසින් වෙනස් හත් පසින් වෙනස් ක්‍රීඩකයෙක් වෙන්නේ හත් පසින් වෙනස් පුද්ගලයෙක් වෙන්නේ සංසන්දනය කරන්න අමාරුයි හැබැයි කවරක්වත් අර අපි කියන ඉමෝෂන්ස් කියන එක ප්‍රේක්ෂකයන්ටත් රූපවාහිනියකටත් පිටිය මැද්දේ පෙන්වන්න හොඳ නැහැ මම කියන එක සුළු අඩුපාඩුව දේශයන්ගේ පොඩ්ඩක් අර ඉමෝෂන්ස් කියන එක පෙන්වනවා ඕනතරම් නායකයෝ ක්‍රීඩකයන්ට බයිනවා ක්‍රීඩකයන්ට කෑ ගහනවා